ගජම එන්නේ තමයි අද අපි දවසේ කාලය ගත කරන්න තෝරාගත්තේ. ඒ අපු අපිට හම් වුණා ලංකාවේ ප්‍රසිද්ධ මිනිස්සු තුන් දෙනෙක්. අයිබුවන්. අයිබුවන්. හරි. පාරේ මිනිස්සුන් බනින්නේ ඇයි? පාරේ මිනිස්සුන්ට බනින්නේ. ඉතින් මිනිස්සු අපිට බැන්නම අපි සාමාන්‍ය මිනිස්සුන්ට බනිනවා. ඉතින් ඒක තමයි විදිහ. මම හිතන්නේ ලොකු රහත් වෙලා හරි නිකන් මාර්ග බල ලැබපු මිනිස්සු විතරයි ඒක ඉවසගෙන ඉන්න පුළුවන්. මම සාමාන්‍ය මනුස්සෙක්. ඒකයි තාම මේ සංසාරේ සැරිසරන්නේ. ඉතින් කවුරු හරි බැන්නොත් බනිනවා, ගැහුවොත් ගහනවා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් හොඳින් කතා කරොත් හොඳින් කතා කරනවා. දැන් ඔයා වගේ මේ වගේ කතා කරොත් හොඳින් කතා කරනවා. මේක මමට සැරට් කරොත් මමත් බනිනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි අපිත් කරේ. අනිතක මේමයි මේ එකගෙන ලැජ්ජ හිතෙන්න දෙයක් නෑ. මොකද මං ඇඳගෙන හිටියේ පිළිවෙලට මේ විදිහම හොඳට මේම වැහෙන්න. ඉතින් ඒ නිසා මේ බනින එකගෙන ලැජ්ජ හිතෙන්න දෙයක් නෑ. ඉතින් මොන හරි එකක් පොඩ අඩිපාඩුවක් තිබුණා නම් කකුලක් අතක් එලේ තිබුණා නම් අපේ පැත්තේ කිසිම වරදක් තිබෙත් නෑ. ඉතින් අපිට ඒ ගැන අවුල් වෙන්න දෙයක්වත් නෑ. මම මෙහෙම අහන්නම්. ඇත්තරම බීලා දෙයි. ඔව්ද? වැඩි තියෙන්නේ මම නිකන් දවස්වලත් බොන්නේ නෑ. මම බොන පැත්තට බර කෙනෙක් නෙමෙයි. මං හිතන්නේ මගේ ලයිෆ් එකේ මම මෙච්චර ළමයි දෙන්නත් එක දියුණු වුණේ තේ නිසා. ඔය තුන්දෙනා නෙමෙයිනේ වාහනේ ලෙව්වේ. ඒක මමත් තුන්දෙනා පුතානේ ලෙව්වේ වාහනේ. රයිට්. බීලා කෙනෙක් සිං කරන්න එහෙම රණ්ඩු වෙන්නේ කියන්නකෝ. එතකොට මාට්ටුනේ අතේ කෝට්නේ වැඩි. එහෙම රණ්ඩුල කොහොමද පොලිසියට යන්නේ පැය එතකොට. දැන් එතනින් මම්ම කියනවා පොලිසිය එනකන් හිටපන් කියලා මං. දැන් එතන ඩ්‍රයිව් කරපු මහත්තයාට කියනවානේ. එතකොට මං එහෙම කොහමද මං ඒ ධෛර්ය ශක්තිය ලබන්නේ? මං කරටි කැඩෙන්න ගහලා නම් හිටියේ මං කොහොමද එහෙම කියන්නේ? නෑ අනිත් එක තමයි අර මේ ඔක්කොටම වැඩිය මේ ළමයි දෙන්නටත් වැඩිය අහිංසකේ අරු. චූටි පුතා. ඔව්. චූටි පුතා පව්. දැන් චූටි පුතා ඇත්තරම මේ හරිම අහිංසක චරිතයක්. මේ එයා මොරල් එක ගන්න මේ දෙන්නගෙන්. චූටි පුතා මේ එහෙම මේ බොනවා දිහා චූටි පුතා ගැන ඒවදයක් හිතන්නවත් බෑ පව්. ඉතින් කමන වෙච්චදී මං හිතන්නේ හැමදේම වෙන්නේ හොඳට කියලා හිතන්න. මම ඇවිල්ලා මේ මට මිනිස්සු මගෙන් අහන්නේ කොහොමද මෙච්චර දියුණු වුණේ, කොහොමද මෙච්චර මේ තරම් තැනකට ආවේ මොකුත් නැතුව ඇවිල්ලා කියලා. මේක තමයි විදිහ. මට ගල් ගැහුවා. ඒ පොඩි ගල් නෙමෙයිනේ ගැහුවේ, ලොකු ගඩොල් ගැහුවේ. ඒක හොඳක් වුණා. මම විත්තියක් දෙන්නා. හරි. අකේ මොනවද මේ දවස්වල අලුත් වැඩ කටයුතු? වැඩිය කියන්න ඕනේ පොලිසිය යන එකටයි උසාවිය යන එකටයි අමතර වුණා දලුතර ගන්න. ඒවත් ඉතින් වැඩිය අපි දැන් කියන්න ඕනේ. අපි ෂෝට් ඇන් ස්වීට් මේක ඉවර කරමු. ප්‍රසිද්ධයි. ප්‍රසිද්ධවත් දැම්ම අපි ප්‍රසිද්ධයි කියලා බැලුවද? මම දැක්කා. ඒක අනිවාර්යෙන් බලන්න කියලා තමයි මේ මොහොත කියන්න තියෙන්නේ. ඒක බැලෙනවනේ. අද අපි බැලුවා ලංකාවේ පළවෙනි 3D animation cartoon film එක. තුන්දෙනාගෙන් තුන් අතාවකට අහන්න නේද? රයිට්. සුජීවාක්කට මොකද හිතුනේ? ඇත්තටම සුජීවාක්කා මේ මූවි එකක් බලන්න තියටර් එකකට ආවේ අවුරුදු 25කට පස්සේ. ඒ කියන්නේ මම මේ මූවි මේ ඔක්කොම අතහැරලා මම වෙන වැඩ බිස්නස්. එතකොට මේ මට එහෙම එක තැන ඉඳගෙන එච්චර වෙලාවක් නාස්ති කරන්න හිතෙන්නේත් නැහැ. හැබැයි මේ මූවි එක ඇත්තටම හොඳයි. මේ දෙන්නගෙම ලොකු රික්වෙස්ට් එකක් තිබුණා මාත් එක බලන්න යන්න ඕනේ කියලා. ඉතින් ලංකාවේ පළවෙනි 3D animation movie එක. ඒ වගේම මම හිතන්නේ මෙච්චර කල් අපි එක එක දේවල් ඉන්ටර්නැෂනල් රේන්ජ් එකේ බලලා තියෙනවා. ලංකාවේ ඒ වගේ දෙයක් කරද්දී ලස්සන characters, cute ඒ ඔක්කොමත් එක්ක මම ඇත්තටම ওই ගිය වෙලාව සියලු දේ අමතක වෙලා ප්‍රසිද්ධ සීන් ඔක්කොම අමතක වෙලා මම මේ movie එක සතුටෙන් බැලුවා. ඇත්තටම මේ ඉවර වෙනකොට මේ ක්ලැප් එකක් දෙන තරමට ඒක ඇත්තටම හොඳයි. රයිට්. අපි ඒ ප්‍රශ්නේ මහමු අංජලීගෙන්. මොකද ප්‍රශ්නේ මේ මූවි එක? අතරම හරි ෂෝක්, හරි ලස්සනයි, හරිම රියලිස්ටික්. මේ කියන්නේ අර අපි දැන් සාමාන්‍යයෙන් අර ඩබ් කරපු මූවි බලලානේ පුරුදු. දැන් ඇනිමේෂන් මූවි ගත්ත හැබැයි මේකේ වාහනවල එහෙම ලංකාවේ නම්බර් ප්ලේට් තියෙනවා. ඒ වගේම අර අර ඇඩ්ස් එහෙම තියෙන ලංකාවේ ප්‍රොඩක්ට්ස්. එයා බලලා දින්නේ වාහනවල නම්බර් ප්ලේට්. චූම්පන් යනවා. ඒවා හරි කියුට්. හරිම අර ආසේ හිතුන අර ලාංකික ගතිය එහෙමම තිබ්බා ඇනිමේෂන් මූවි එකේ. අර ඇනිමේටඩ් විදියවල වල ඉතින් මට අල්ලලා ගියේ ඒක තමයි වැඩිම. චුට්නංගිට මොකද හිතුනේ? මං කියන්න ගිය හැමදේම මේගොල්ලෝ ඔල්රෙඩි කිව්වා. ඒනවත් ලංකාවේ මං දැනට බලපු හොඳම ෆිල්ම් එකක් ඇනිමේෂන්. ඒකත් මං ඇනිමේෂන් වලට හරි කැමති. සෝ මගේ එක්ස්පෙක්ටේෂන් එකට වඩා තිබුණා.